මේ කතාව පටන් ගන්නේ ගාල් නගරේ. මගේ නම සඳමාලි. හැබැයි මම ගාල් නගරේට අලුත්. මම ආදරේ පරාද වෙච්ච කෙල්ලෙක්. ඒ වෙන කවුරුවත් නිසා නෙවෙයි. චාමර තෝමා කුකුලෙක් තෝමාව කෑව. Oh no. මම හිතපු ජාතිය කෙනෙක් නෙවෙයි සාමර. ඒත් මම මගේ සැබෑ ආදරේ තාම හොයනවා. බුක බුක් පට්ටකේ වක් ගහලා ගත්තම CBR එක. කොහමද වගේ CBR එක එල කිරින්නේ? මං ශනිකාවේ ගෙදර බා. ගෙදර ඇවිල්ලා අම්මට කතා කරා. මුලින්ම ඉතින් අම්මට පෙන්නන්න එපා CBR එක. අපේ අම්මට හැපි බා. හරි මං කතාව මුලින් ඉඳන් කියන්නම්කෝ. මගේ නම පොඩි චාලද. මං පොඩි කාලේ ඉඳන් CBR බයික් වලට කැමතියි. හැබැයි එදා වෙනම දෙයක් සිද්ධ වුණා බං. අයියෝ! මේ කතාව අහගන්න බොරු මරසි දාන්න එපා. මේ ඉන්නේ අපේ තාත්තා පාතාලේ වසන්ත. කරන්න පුළුවන් දෙ කෙනිම දෙයක් කතා කරපා. අනුමයි. මේ ඉන්නේ අපේ අම්මා චණ්ඩිෂාමා. හැදගෙන යන්නේ බුදු අම්මේ. මම ඉතින් ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා අම්මයි තාත්තා වැඩ කරන තැනට එනවා. හැබැයි මට වැඩි වෙලා ඉතින් ඉන්න වෙන්නේ නැහැ බං. අඩෝ! අපි ඉතින් ජීවිතේ ගැට ගහගත්තේ ගෑස් විකුණලා. මේ කතාව අහගන්න බොරු මරසි දාන්න එපා. අපේ තාත්තා ගෙයින් ගේට ගිහිල්ලා ගෑස් විකුණන බිස්නස් එක තමයි කරේ. මං කැමති නෑ බම් මේ ගෑස් විකුණන වැඩේට. ඊට පස්සේ අපේ තාත්තා බයිසිකලයක් ගත්තා. රමේෂ් අයියා! Yes, genau. හැබැයි මේ බයිසිකලේ නිසා අපේ මුළු ජීවිතේම වෙනස් වුණා බං. මේ කතාව අහගන්න බොරු මරසි දාන්න එපා. කරන්න පුළුවන් දෙ කෙනිම දෙයක් කතා කරපා. මාරු ෂොට් එක. ඊට පස්සේ ගෙදර වගකීම මම බාරගෙන වඩේ විකුණා. අයියේ අක්කේ නංගී මල්ලි ගෙදර යනකම වඩේ ගමු. වඩේ ගෙඩිය. මේ එන්න එන්න එන්න. හැබැයි මේ වඩේ බිස්නස් එක මරු බං. අයියේ මේ බූන්දි කන්න එපා. මේ වඩේ ගෙඩිය. මේ පලයන් යකෝ යන්නේ. Oh no. වඩේ බිස්නස් එකෙන් මං හොද ගාණක් හොයාගත්තා. ඉතින් මං හිතාගත්ත බයිසිකලෙත් ගන්න වෙයි කියලා. ඉතින් මං ආව බං බයිසිකලේ ගන්න ප්ලේස් එකට. මෙතන පට්ටනේ බයිසිකල් වැහි වැහැල බං. එක එක જાතියේ බයිසිකල් තිබ්බා. CBR එකක් වගේ බයිසිකලයක් තිබ්බා. අයියේ මේකට පෙට්‍රල් ගහන්න ඕනමද? අම්මගේ රෙද්ද. අයියේ මේක අර ගෑල් ළමයි පදින බයිසිකලේ නේද? මල ගෑනු ප්‍රේතයා යන්නේ. මෙහෙම මම බයිසිකලයක් ගන්න අර කස්ටමර් එකයි ඔබම කතා කරන කෙනා වැරදි. අර පලයන් බයි යන්න. බලත් එන්නේ මගේම වචන අර. හරියන්නේ නැහැ බා. මට ඕන බයිසිකලේ ඉතර තිබ්බේ නැහැ. හැබැයි එදා වෙනම දෙයක් සිද්ධ වුණා. එදා බයිසිකලයක් තිබුණා මට ඒක දැනුනේ මම වෙනුවෙන් මේ බයිසිකලේ හදලයි කියලා. අයියේ මේ බයිසිකලේ නම් මරු. කලින් කියන්නේ බහු. ඉතින් බොක්ක ඕක තමයි මගේ ස්ටෝරිය. කොහොම හරි මගේ ටාගට් එකට මං ආවා. එහෙනම් ගොල්ලෝ ගිහිල්ලා එන්න බොක බොක් පොඩ්ඩක් ඉන්න. හැබැයි මගේ කතාව තාම ඉවර නෑ. එදා ගාල්ලේදී මට මගේ සැබෑ ආදරේ හම්බුණා. ඒ වෙන කවුරුවත් නෙවෙයි. නංගි වඩේ ගෙඩිය. රමේෂ් අයියා. එහෙනම් බොක්ක ප්‍රවේගයේ දෙවෙනි කොටසෙන් හම්බ වෙමු. ගිහිල්ලා එන්න බොක බොක්ක. Hello, GJ.